අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ සිදුවීම් පවතින තවත් සුදු කරපටි හොරකමක් ගැන. මේ තමයි අද ගෝදරෙක් යම්තාක් දුරකට දැනුවත් වෙලා ඉන්න මේ සංචාරක වීසා නිකුත් කිරීම පිටරට සමාගමකට පවරා දීමේ ගනුදෙනු. මෙතනදී මම විශේෂණ සඳහන් කරන්න ඕනේ, මට මේ සම්බන්ධයෙන් කතා කරන්න අයිතිය තිබෙනවා. මොකද 2012 ප්‍රථම වතාවට ලංකාවට ඔන්ලයින් වීසා මාර්ගස්ථ වීසා ක්‍රමවේදී හඳුන්වා දුන්න වෙලාවේ සංචාරක මණ්ඩලයේ සභාපති වෙලා ඉදී මම. අත් වශයෙන් අපේ ඉල්ලීමක් අනුව තමයි මේ වෙලාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉස්සරහට ඇවිල්ලා මේ සංචාරකය සඳහා ඔන්ලයින් වීසා ක්‍රමෙන් හඳුන්වා දුන්නේ. ඒක කරේ මේ වෙලාවේ ලංකාවට ආවේ යුද්ධ අවසන් වෙනකොට සංචාරකයෝ ලක්ෂ 4ක් විතර වගේ සුළු ප්‍රමාණය. මේක ලක්ෂ 12කට විතර ගෙනියන්න පුළුවන් වුණා අපිට අවුරුදු දෙකක කාලය තුළ මම සභාපතිවරයා වශයෙන් හිටපු කාලේ. මොකද අපි මේ කාලය තුළ ගාන දේවල් කරා, සංචාරකයන් ලංකාවට පැමිණීම පහසු කරන්නට, මිල අඩු කරන්නට, ආකර්ෂණය කරන්න. ඒ වගේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ විශාල සම්මන්ත්‍රණය ඉවිලා ඇතුලේ. ඒ වෙලාවේ තමයි අපි මේ ඉල්ලීමක් කළේ සංචාරකයන්ට ලංකාවට ඇවිල්ලා ලංකාවේ ආගමික ගමන්වලින් වීසා ගැනීම පහසු කිරීම සඳහා ඔන්ලයින් වීසා ක්‍රමය හඳුන්වා දෙන්න කියලා. එතනදී මම ඉතාමත්ම ගෞරවයෙන් සඳහන් කරනවා ආගමන විගමන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් කියන ආයතනයට එකතු වෙලා මාස කීපයක් ඇතුළත ඉතාමත්ම සාර්ථකව ඔන්ලයින් වීසා ක්‍රමය හඳුන්වා දුන්නා. එදා සිට අවුරුදු 12ක් කිසිම ගැටලුවකින් තොරව ඉතාමත්ම අඩු වියදමකින්, කියන්නේ වීසා ගන්න ඩොලර් එකක් වගේ ඉතාමත්ම අඩු වියදමකින් මේ ක්‍රමය ලංකාවේ පාත්වාගෙන ගියා. ලංකාවේ වැඩිම සංචාරක ප්‍රමාණයක් ආපු 2018 අවුරුද්දේ සංචාරකයාව බිලියන 2.3ක්, ඒ කියන්නේ ලක්ෂ 23ක් මේ ක්‍රමයකදී තමයි වීසා නෙපුත් කරේ. කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. දැන් හදිසියෙම වර්තමාන රජය මේ ක්‍රමය අවලංගු කරලා ලංකාවේ රජ විසින් මේ වීසා නිකුත් කිරීම වෙනුවට විදේශීය සමාගමකට බාර දීලා තිනවා ලංකාවට එන සංචාරකයන්ට වීසා නිකුත් කිරීම. මොකක්ද මේ අවශ්‍යතාව? කිසිම තැනක පැහැදිලි වෙන්නේ නැහැ මේකේ අවශ්‍යතාව මොකක්ද කියලා. සමහර අය කියනවා මේ සිස්ටම් එකේ පොඩි පොඩි අඩුපාඩු නිසා මේක කරේ කියලා. අවුරුදු 12 සාර්ථකව ක්‍රියාත්මක වෙච්ච ක්‍රමවේදයක කොහොමද සිස්ටම් එකේ අඩුපාඩු තියෙන්නේ? සිස්ටම් එකේ අඩුපාඩුක් තියෙනවනේ ඒ අඩුපාඩු හදාගන්න තියෙන්නේ. හදාගන්න වියදමක් කරන්නයි තියෙන්නේ. ඒතර මේක කරන්නේ නැතුව මොනතරම් විශාල වියදමක්ද මේ දරන්නේ කියන කාරණේ මම ඔබට සංඛ්‍යාත්මකව පැහැදිලි කරන්න දැන්ටවත් හුඟක් අය මේක කියලා තියෙනවා. නමුත් මම හිතනවා මේ රටේ ජනතාව මේක නැවත අසා දැනගත යුතුයි කියලා. දැන් මෙන්න මේ අලුතෙන් මේ විදේශීය සමාගම කරා මේ වීසා නිකුත් කිරීම සඳහා රජයයි කරන වීසා මුදලට අමතරව ඔවුන්ට ගෙවන්න සිදු වෙලා තියෙනවා ඩොලර් 25ක පමණ මුදලක්. දැන් ඩොලර් 25ක් කියලා කියන්නේ එසේ මෙසේ සෙල්ලමක් නෙවෙයි. මොකද මේ එක සංචාරකයෙකුගේ එක වීසා එකට ගන්න මුදල්. ඉතින් අපි බලාපොරොත්තු වෙන 2023 ලංකාවට ආව සංචාරකයෝ ලක්ෂ 14ක්, 2024 බලාපොරොත්තු වෙන සංචාරකයෝ ලක්ෂ 2.3-2.5 අතර ප්‍රමාණය මිලියන ඒකේ ලක්ෂ 25 පමණ AVA කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට අපි හිතමු එන්නේ ලක්ෂ 20 කියලා. ලක්ෂ 20ට එක සංචාරකයෙකුට ඩොලර් 25 ගානේ ගෙවොත් කොපමණ විශාල මුදලක් මේ සමාගමට අපිට ගෙවන්නට සිද්ධ වෙනවද? මිලියන 2ක් නම් එන සංචාරක ප්‍රමාණය, එක සංචාරකයෙකුට ගෙවන මුදල ඩොලර් 25 නම් ඒ කියන්නේ ඩොලර් මිලියන 50ක් අවම වශයෙන් මේ සමාගමට හම් වෙනවා ලංකාවට කොහොමද අතන සංචාරකයන්. දැන් මේ සමාගම තිබුණත් නැතත් මේ සංචාරකයන් ප්‍රමාණය ඉන්නවා. එහෙනම් මේ කොහෙදෝ ඉන්න විදේශ සමාගමකට ගින ඩොලර් මිලියන 50ක් ගෙවනොත් ලංකාවට කොහොමද අතන සංචාරකයන්ගේ වීසා සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නට. ඒතර අපි අහන ප්‍රශ්නේ තමයි මොකද්ද මේක කරන්න තිබිච්ච අවශ්‍යතාව? දැන් කොහොමද අපේ සංචාරක ලංකාවට එනවා? කොහොමද අපේ ඔන්ලයින් ක්‍රමවේද තිබ්බ? ඇයි මේ පිටතට මේ තරම් විශාල මුදලක් ගෙවන්නේ? දැන් මේ අහගින්න ලංකාවේ ජනතාවට තේරුම් ගන්න මම නැවතත් කියනවා මේ කතා කරන්නේ ඩොලර් මිලියන 50ක් ගැන. රුපියල් මිලියන 50ක් නෙවෙයි, ඩොලර් මිලියන 50ක්. ඩොලර් මිලියන කියලා කියන්නේ රුපියල් මිලියන 300ක් වගේ ප්‍රමාණයක්. ඒතර ඩොලර් මිලියන 50ක් කියලා කියන්නේ ඒ වගේ 50 ගුණයක්. බිලියන රුපියල් කියලා බිලියන 15ක පමණ විශාල මුදලක්. සාමාන්‍ය ලංකාවේ බොහෝ අමාත්‍යංශ ගත්තාම අමාත්‍යංශ වලට ලැබෙන ආයවැය ප්‍රමාණය දිරටාවි. කර්මාන්ත අමාත්‍යංශ මට මතකයි ගිය අවුරුද්දේ හිටිය කලින් අවුරුද්දේ මම බලනකොට කර්මාන්ත සංවර්ධනයේ තිබුණේ
රුපියල් බිලියන දෙකයි දශම පහකයි පොඩි මුදලක්. මෙතන රුපියල් බිලියන 15ක් ගෙවන එක වසරකට මේ සමාගමට සංචාරකයන් සඳහා වීසා නිකුත් කරන කොම්බුන කාලෙකට ගෙවන්නේ අවුරුදු 12කට අපිට ආරංචි විදියට. ඒ කියන්නේ බිලියන කියලා බිලියන 180ක් පමණ ගුවන්තොටු පොලක් හදන්න පුළුවන්. තාමත් නවීන මේ ගෙවන්න යන මුදල්. මේක නිසා එසේ මෙසේ සෙල්ලමක් නෙවෙයි. මේක මහා විශාල මුදල් වංචාවක් මේක පිටිපස්සේ තියෙන කාරණේ කියලා කාරණේ අපිට හිතර. මොකද ලංකාවේ මෘදුකාංගාග කම්පැනි මේ සමාගම වලට මේ වගේ ක්‍රමවේදයක් සකස් කිරීමේ කිසිම නොහැකියාවක් නැහැ. මම ඔබට කිව්වා මාස දෙකක් තුනක් ඇතුළත මම සංචාරක මණ්ඩල සභාපති වෙන සිටියේදී 2012 මේ ඔන්ලයින් ක්‍රමවේද SLG මොබිටල් සමාගම අපිට හදලා දුන්නේ. ඔබට මතකයි 2022 QR කේත නිකුත් කරනකොට ඒ වෙලාවේ මම දන්න විදිහට ඩයලොග් සභාගම ඒකට සම්බන්ධනේ මාසයක් නැත්නම් මාසයක වර්ගණින් කිටි කාලය තුල ඉතාමත් හොඳ විසඳුමක් හදලා දුන්නා. ලංකාවේ ඕනේ තරම් සමාගම් ඉන්නවා මේ වගේ දේවල් හදන්නට පුළුවන්. ලෝකෙටම පහසුකම් සපයන්න පුළුවන්. එහෙනම් අපිට මොකක්ද තියෙන අවශ්‍යතාව? ඊළඟ පිටරට සමාගමකට මේක දෙන්න. එහෙමනම් මේක පිටිපස්සේ වෙනත් ගනුදෙනුවක් තියෙනවා කියන කාරණේ පැහැදිලි. ඒක තේරුම් ගන්න තවත් පහසු වෙනවා. මේ කියන සමාගම ඕක කියනවා නම් මේක ලෝකෙ වෙන රටවලත් මේ පහසුකම් සපයනවා කියලා අපි අහන්නුනේ ලෝකෙ වෙන රටවල කීයකයි කරනවද මේ සමාගම? ඉන්දියාව සපයනවානේ, වෙනත් රටවලට සපයනවා. අපිට ආරංචි විදිහට උන් අය කරන්නේ ඩොලර් වලින් 7.5ක් වගේ ප්‍රමාණයක් පමණයි අය කරන්නේ වෙන රටවලින්. ලංකාවේ 25ක් අය කරනවා. එහෙනම් මේ මේ වැඩිපුර මුදල වැඩිපුර මුදල අය කරන්නේ මොකටද? කුමක් සඳහාද? ඒ කියන්නේ වීසාකට ඩොලර් 15ක් පමණ වෙන රටවලට වඩා අපි ගෙවන්නේ ඇයි? එහෙනම් පැහැදිලිවම මේක පිටිපස්සේ යම් කිසි හොරකමක් විශාල අපයට ගනුදෙනුවක් තිබෙනවා විය හැකියි. මම පටන් ගන්නකොටවත් කිව්වා ලංකාවේ තියෙන හොරකම් අතර තියෙන සුදු කරපටි හොරකම් කියලා සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැති හොරකම් ගන්න. සාමාන්‍ය ටෙන්ඩරකින් යමක් සල්ලිටයක් ගහගත්තාම ඉඳලා කප්පමක් ගත්තාම ඕවගේ දේවල් මිනිසුන්ට තේරෙනවා. හැබැයි මේ සුදු කරපටි හොරකම් මිනිසුන්ට තේරෙන්නේ නැහැ. 2015 මාර්තු මාසයේ සිද්ධ වෙච්ච මහබැඳුම්කර හොරකම ගොඩක් කාලයක් ගියා මිනිසුන්ට කියලා දෙන්න. මොකද ඒක සුදු කරපටි හොරකම නිසා. ඒ නිසා මෙතනත් සිද්ධ වෙනවා කියලා අපි හිතන්නේ මේ සුදු කරපටි හොරකම. මහා විශාල වංචාවක්. මේ එක්කෙනෙක් දෙන්නේ ගෑවිචයක් කියලා අපි හිතන්නේ. මේකට සම්බන්ධ බොහෝ දෙනෙක් ඉන්නට පුළුවන්. මොකද මේක බේරෙන්න කතා කරන හොඟක් අය ඉන්නවනේ. සමහර අය මේක නිවැරදි කියලා පැහැදිලි කරන්න උත්සාහ කරනවා. සමහර අය මේක අපි දැනන් හිටියේ නැනොට මේකේ වරදක් නැහැ කියලා කියන උත්සාහ කරනවා. සමහර අය කියනවා මේක කැබිනට් මණ්ඩලයේ අනුමත කරන නිසා මේක අපි සාමූහික වගකීම කියලා. මේක සාමූහික වගකීමට යහා ගිය සාමූහික වාසියක්ද කියන ප්‍රශ්නේ අපිට අහන්නට සිද්ධ වෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් කරුණු කාරණා තවදුරටත් අධ්‍යයනය කරන්න කියලා අපි මාධ්‍ය වලින් ඉල්ලා සිටිනවා, ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ ඡන්දය එන්නට ඕන මෙන්න කියලා තියෙද්දි ඡන්දයට පෙර විශාල මුදලක් එකතු කරගන්න හදන ජාවාරමක් කියන සැකය අපිට පැහැදිලිව තිබෙනවා. ඒ නිසා මේ සුදු කරපටි ගනුදෙනු මේ හොරකම ගැන දැනුවත් වෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දෙතුමා දැන් මේ අපි දැක්ක මේ විශේෂ පාරාමාත්‍යතුමා මේ ගැන පැහැදිලි කරනවා. පැහැදිලි කිරීම තුළින් මොකක් හරි ඒ කියන්නේ වරද පිළිගන්න සමහර තැන් වල වැරදි වුණා කියලාත් එතුමා කියනවා අපි දැක්කා. ඒ ගැන මොකද කියන්නේ? විශේෂ බාරය මැතිතුමාගේ කරුණු පැහැදිලි කිරීමේදී කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ මේක තිබිච්ච ක්‍රමවේදය අවලංගු කරලා අවුරුදු 12ක් තිස්සේ ඉතාමත්ම සාර්ථකව ක්‍රියාත්මක වෙච්ච ඔන්ලයින් වීසා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය අවලංගු කරලා විදේශ සමාගමකට මේක දෙන්න තිබිච්ච අත්‍යවශ්‍ය හේතුව මොකද්ද කියලා. ඒ කියන්නේ මේ මේකේ තියෙන යම්කිසි මේ සිස්ටම් එකේ අඩුපාඩු තිබුණනම් සිස්ටම් එකේ අඩුපාඩු හොයාගන්න කොච්චර මුදල් දෙන්නේ? දැන් මෙතන වසරකට ඩොලර් මිලියන 50ක් පමණ විශාල ප්‍රමාණයක්. බිලියන ගණන් බිලියන 15කට ප්‍රමාණය මේ සමාගමට අපි ශ්‍රී ලංකා රජය ගෙවනවා. එච්චර ගෙවන්න ඕනද මේ සිස්ටම් එක හදාගන්න? ඔයිට වඩා ඉතාමත් සුළු මුදලකින් ලංකාවේ ඕනතරම් සමාගම් තියෙනවා මේක හදන්න. ශ්‍රී ලංකා SLD මොබිටල් සමාගමට 2012 ඔය තිබිච්ච සිස්ටම් එක හදන්න ගිය මාස දෙකයි. QR කේත හදන්න ඩයලොග් සමාගමට ගිහින් මාසේ අපේ ලංකාව ඕනතරම් සමාගම් දිනන මේ වගේ සිස්ටම් හදලා ලෝකේ රටවලටත් ඕන දෙන්නට පුළුවන්. ඇත්තටම කියනවා අපි ඔන්ලයින් වීසා ක්‍රමවේද හඳුන්වා දෙන්න අපි ආසියාවේ මේක අනික හැම රටකම කලින් අපි කරේ. අපි මේක තවත් දියුණු කරලා ලෝකෙටත් සපයන්න තිබුණ නිසා කවුරු හරි කියනවා නම් මේක මේ මේ පොඩි පොඩි සිස්ටම් එකේ අඩුපාඩු නිසා මේ පිටරට සමාගමට දෙන්න ඕන කියලා මේ නිසා විශාල මුදලක් අය කරලා ඉගෙන අපිට විශාල සැකයක් වෙනවා. දැන් මේ සංචාරකයෝ එන එක මෙතනින් මොකක් වෙයිද මේ මේ පැහැදිලිව සංචාරකයන් එක බලපාන්නේ මොකද අපි සංචාර ව්‍යාපාරය දියුණු කරනකොට මම කියන්නේ 2000
දහයි දෙදස් නම යුද්ධවසන්ට පස්සේ අප පුළුවන්තර උත්සාහ කර සංචාරකයන්ට තියෙන මමකර සංචාරකවන්ගේ සභාපති අපි උත්සාහ කර සංචාරය වියද මාඩු කරන්නට සංචාරකයන් ලක්වටනක පහසු කරන්නට ඒ සඳහා අපි තමයි ඔන්ලයින් වීසා ක්‍රමවේදය හඳුන්න දුන්නේ. ඒ වගේම බොහෝ රටවල අපි වීසා නිකුත් කිරීම නොමිලේ කරන්නට පටන් ගත්තා. සංචාරු වෙනවා ලංකාවට සංචාර ගාම ඒ රට තුළ ඇවිදින් වියදම් කරන ඒ ආදායම මේ රටේ ජනතාවට වෙනවා. එහෙම නැතුව අපි ගුවන්තොටුපළේදී උම හොරා ගන්න පටන් ගත්තොත් ලංකාවට සංචාර වෙන්නේ නැහැ. ඒ ආදායම රට තුළ යන්නේ ලංකාවේ රට තුළ ඉන්න ව්‍යාපාරිකයන්ට ඒ ආදායම ලබා ගන්න හම්බෙන්නේ නැහැ. දැන් මේ පස්සේ කාලෙක මේකට මේ ආණ්ඩුව මේ ටිකින් ටික ටිකින් වීසා මුදල් වැඩි කරලා පටන් ගත්තා. දැන් මේක ඉතාමත් බරපතල තත්ත්වයක්. කෙලින්ම ඩොලර් 50 සිට ඩොලර් 100 දක්වා 101 දක්වා වැඩි කරලා දෙනවා මේ ක්‍රමවේදය හඳුන්වා දීම හරහා. ඔබ හිතන්න හතර දිනක ඉන්න පවුලක් අම්මයි තාත්තයි දුවයි පුතයි ලංකාවට ඩොලර් 400ක් ගෙවන්න බෑ වීසා වලට. ඒ ඩොලර් 400 මිනිස්සු සතුටින් වියදම් කරා ලංකාව ඇතුලේ ඇවිදින්න ලංකාව ඇතුලේ බඩවලදී ගන්න විසවලට කියන්නේ කැමති වෙන්න. ඉතින් ඒ නිසා පැහැදිලිවම මේක ලංකාර සංචාර ව්‍යාපාරයේ බරපතල පහරක් වෙනවා. හැබැයි මේ හරහා අතයට ගනුදෙනු කරන්නට ඒකේ ප්‍රශ්නයක් නැහැ.